ඇවිල්ලා දින තත්ත්වයක් එක්ක වාහන ගෙන්නන්න තවත් අපිට කෝටි ප්‍රකෝටි ගන්නක් ඩොලර් වලින් අපි ගෙවන්න ඕනේ. එතකොට අපි මේ ඩොලර් හිඟයක් තියෙනවා. අද වරාය බැලුවොත් වරාය විශාල කන්ටේනර් සංඛ්‍යාවක් ඉරවිලා තියෙනවා. පරිප්පු, සීනි, පිටි, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සියල්ලම අද ඉරවිලා තියෙන වරාය ඇතුලේ. ඉතින් මේක අර්බුදයක්. ඒක ආසේ වාහන ගේන එක නෙමෙයි කරන්න දෙන්නේ. අත්‍ය වශයෙන් ලංකාවේ පාරට වාහනයක් දානවනම් අනිවාර්යෙන් 3 දිනක් හෝ 4 දිනක් ඒ වාහනේ සිටිය යුතුය කියලා නීතියක් ගේන්න ඕනේ. මොකද හේතුව තනි වාහනයක එක පුද්ගලෙක් නැගලා යන වාතාවරණයක් තියෙන මේන් විශාල ඉන්ධන ප්‍රමාණයක් පිච්චෙනවා. ඒතර මේ ඉන්ධන වලට අපි ඩොලර් බිලියන 7ක් සාමාන්‍යයෙන් අවුරුද්දකදී වෙන් කරනවා. ඉතින් අත්‍යවශ්‍ය කඩේට යන්නයි පොලට යන්නයි හැම එකටම වාහනයක් පාවිච්චි කරන එක වෙනුවට යම් කිසි විදියකට අපි සියලු දෙනාම යම් අරපිරිමැස්මකින් ඉන්ධන පාවිච්චි කළ යුතුයි කියන මතය තමයි අපි ඉන්නේ. ඒ නිසා මම හිතන්නේ මේ වෙලාවේ අපි සියලු දෙනාම කල්පනා කළ යුත්තේ වාහන ගෙන්නන එක නෙමෙයි, තියෙන වාහනත් පාවිච්චි කරන්න පාරට දාන්න කලින් දෙපාරක් අපි කල්පනා කළ යුතුයි. හැම මාසෙකම ඩොලර් මිලියන 500ක් යනවා වාහන වලට අවශ්‍ය කරන තෙල් ටික ගේන්න ලංකාවට. ඒ ඩොලර් මිලියන 500 හොයා ගන්න බැරුව ලෝකේ රටවල් වල දැන් නායකාරු බවට පත් වෙලා තියෙනවා අපි. ඒ නිසා මේක භයානක තත්ත්වයකට අපි ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ. මම නම් හිතන්නේ ඉදිරි අනාගතයේ තවත් මීට වැඩිය දරුණු තැනකට අපි පත් වෙයි. ගෙවල් වල මොනවාරි හදාගන්න එක තමන්ට කියලා පළතුරක් එළවලුවක් ගේ ඇතුලේ පොඩි පෝච්චි එකක් හරි හදාගන්න එක හැර මං හිතන්නේ වෙන විකල්පයක් තියෙයි කියලා. අනාගතේ මට හිතෙන්නේ කිරිපිටි ටිකවත් ගෙන්නන්න පුළුවන් වාතාවරණයක් එයි කියලා. ඒ නිසා දැම්ම අපි එකට මූණ දිය යුතුයි කියලා මං කියන්නේ. මේක සත්‍ය தත්ත්වය මම මේ කියන්නේ. මොන ආණ්ඩුව ගත්තත් මේ ඩොලර් අර්බුදයට මූණ දෙන්න හැකියාවක් නැහැ හදිස්සි. ඒ නිසා ඒකට අපි සියලු දෙනාම දැම්ම ඉඳන් මූණ දිය යුතුයි කියලා විශ්වාසයි.